අයිබෝවන් හැම දෙනාටම සුබ නවසරක් වේවා. අදත් අපි වෙනස් ලෝකයේ YouTube නාලිකාවත් එක්ක එකතුනේ ඔබට ඔබගේ දියුණුව එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් සම්බන්ධ ආරම්භ කිරීම සම්බන්ධව ඔබගේ හිතේ තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරනවා නම් වාස්තු විද්‍යාත්මක පැත්ත සහ ගුප්තමය පැත්ත ගුප්ත ශාස්ත්‍රමය පැත්තෙන් කොහොමද ඔබගේ ව්‍යාපාරයට නව ජීවියක් නව පණක් ලබාගෙන ව්‍යාපාරය දියුණු කරගන්න ලැබෙන්න සාධක වෙන දේවල් කරුණු මොනවද කියන එක ගැන කතා කරන්න තමයි අද අපි මේ වැඩසටහන තුලින් ඔබ හමුවට එන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපි ව්‍යාපාරය මෙච්චර කල් හොඳට කරගෙන ආව නමුත් මේ වෙද්දි මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ව්‍යාපාරය කඩාවැටලා තියෙනවා. එහෙම නැත්නම් තරඟකාරීත්වය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා වෙනද තිබුණ විදියට ලාභ ලබා ගන්න එහෙම නැත්නම් වෙනද තිබ්බ විදියට ආයෝජනය කරලා නැවත ඒක මුදල් නැවත Taman විතර ගලාගෙන එන්න බැරි තත්ත්වයක් කරගෙන බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන එක ගොඩක් දෙනෙක් කියන කාරණාව. ඉතින් ඒත් එක්කම තවත් කෙනෙක්ට පුළුවන් ව්‍යාපාරය ආරම්භ කරලා මේ වගේ අසීරු කාල සීමාවකදී උනත් තමන්ගේ දියුණුව ලබා ගන්න තමන් කරන ව්‍යාපාරය තුළින් ඒ දියුණුවේ හිණිපෙතරම ළඟා වෙන්න තවත් කෙනෙක්ට හැකියාව ලැබෙනවා. ඉතින් අපි බලන්න ඕන මොකද මේ කෙනෙක්ට කරන්න මේක පුළුවන් වෙන්නේ සහ තවත් කෙනෙක්ට මේක බැරි වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි අද නවීන ලෝකයේ සමහර අය තමන් මේ දේවල් විශ්වාස කරන බව තමන් මේ දේවල් අනුගමනය කරන බව පෙන්වන්න නැතුනාර ගොඩක් දෙනෙක් ව්‍යාපාරිකව මම දන්න දෙයක් තමයි කරන දෙයක් තමයි වාස්තු විද්‍යාත්මක පැත්ත වගේම ගුප්ත ශාස්ත්‍රමය පැත්තෙන් තමන්ගේ ව්‍යාපාරයට දියුණුවට පිළියම් යොදන කාරණාව. ඉතින් මෙහිදී විශේෂම කාරණාවක් වෙනවා විශේෂයෙන්ම ආකර්ෂණ යන්ත්‍ර ඒ වගේ දේවල් ව්‍යාපාරේ ඒ කියන්නේ නම් තැබීම මොහොතේ ඉඳලා ව්‍යාපාරය ආරම්භ කරන මොහොතේ ඉඳලා යම් නැකත් ශාස්ත්‍රමය දේවල් වලින් එහෙම නැත්නම් ගුප්ත ශාස්ත්‍රමය දේවල් තුලින් තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට ළඟා කරගන්න දියුණුවට ගෙනියන්න පුළුවන් විදියට දේවල් යොදා ගන්න උපයෝගී කරගන්න මම ගොඩක්ම අය තුලින් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රධානතම කාරණාවක් වෙනවා අපි කොහොමද මේ ව්‍යාපාරයක් තුලට විශ්ල ඒ කියන්නේ ගුප්තමය කාරණාව තුලින් කොහොමද අපි දියුණුව ළඟා කරගන්නේ. මම අර කලින් කිව්වා වගේ යන්ත්‍රයක් අපිට පුළුවන් අපේ ව්‍යාපාරයේ නමට යන්ත්‍රයක් හදලා ආකර්ෂණ යන්ත්‍රයක් හදලා එය ව්‍යාපාරයේ සුදුසු තැනක ස්ථානගත කිරීමෙන් පැමිණෙන අයගේ ආකර්ෂණය නැවත ඒ ස්ථානයේ කරා පැමිණෙන්න තියෙන ආකර්ෂණය ගෙන දෙන කාරණාවක් විදිහට අපිට ඒක යොදා ගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි තමන්ගේ ව්‍යාපාරයේ කුමන තරාතිරමක සහ කුමන ස්වභාවයක එකක් වුණත් ඒෙහිදී තමන් ඒ මේක මිනිසුන්ට පෙන්නුම් කරන විදිහ කියන්නේ එළියට අපි කොහොමද මේක ගෙනියලා තියෙන්නේ ඒ කාරණාවල් තුලින් මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ආකාරයට ජනතාවට ඒක ගෙනියන්න පුළුවන් නම් එයත් විශේෂම කාරණාවක් වෙනවා. අනිත් දේ තමයි අපි වාස්තු විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් මෙහි අපි හිතමු ව්‍යාපාරයේ ඔබගේ සිල්ලර කඩයක් වෙන්න පුළුවන්. මෙහි කොහොමද කැෂියර් එක අපි ස්ථානගත කරලා තියෙන්නේ කොයි දිශාවටද අපි වාඩිලා ඉන්නේ ඒ වගේ දේවල් තුලින් අපිට නොපෙනෙන පැත්තෙන් අපිට පුළුවන් මේකට දියුණුවට යම් දේවල් යොදා ගන්න. ඒ වගේම තමයි ඔබ කරන ව්‍යාපාර ස්ථානය තුල යම් ආකාර ශක්තිය ගබඩා කරගන්න. අපි දැන් ගොඩක් දෙනෙක් කරන දේවල් තමයි බුදු පහනක් තියෙනවා. එහෙම නැත්නම් කුමනා හෝ ආකාරයකට තමන් අදහන ආගම එක්ක යම් පහනක් තියලා ඒ වගේ තැනදී සුවඳ දුම් අල්ලලා ඒ වගේ ශක්තිය ගබඩා කර ගැනීමක් ඒ ස්ථානය කරා තියා ගැනීම තුළින් අපිට පුළුවන් ආකර්ෂණය අනිත් අන් අයගේ ආකර්ෂණය ඒ ව්‍යාපාරය වෙත ලං කරගන්න ඇදලා ගන්න. ඉතින් අන්න ඒ වගේ කාරණාවල් අපි ගොඩක් හිතන්න දුනාට ගොඩක් අය මේ දියුණුවට පත්වෙච්ච දියුණුවට ගියපු දියුණුව හොයාගත්ත මිනිස්සු ගොඩක් දෙනෙක් අනුගමනය කරන ක්‍රමවේදයක් වෙනවා. ඉතින් අපිට බලන්න පුළුවන් විශේෂයෙන්ම ඔය ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ ව්‍යාපාරයන්ට ගියාම අපි හිතනවට වඩා ඒ අය මේ වගේ දේවල් සම්බන්ධව උදව් උපකාරය කියන්නේ මේ වගේ දේවල් උදව් ගන්නවා කියන දේ අපිට නොරහසක් විදිහට දැන කියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් ව්‍යාපාරයේ බ්‍රෑන්ඩ් කරන්න. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයේ පබ්ලිසිටි එකට අපි යොදා ගන්න ගොඩක් දෙනා බෝඩ්ස් ඒ වගේම නොයෙකුත් ඇඩ්වර්ටයිස්මන්ට් ඒ වගේ දේවල් යොදා ගැනීමේදී ඒ සඳහා තියෙනා වූ වර්ණ සංකල්පයන් තුළින් පවා තමන්ගේ ව්‍යාපාරයට ආකර්ෂණයක් ඒ වගේ දෙයක් තමන්ගේ උපන් වෙලාවන් තමන්ට ගැළපෙන්නා වූ තමන්ට වාසනාව ගෙන දෙන්නා වූ වර්ණ සංකල්පයන් ඒට යොදා ගැනීම විශේෂයෙන් ඔබගේ ව්‍යාපාරේ නම් සඳහන් කර තියෙන බෝඩ් එකට එහෙම නැත්නම් ව්‍යාපාරේ ඇතුළත බිත්ති වලට ඒ වගේ දේවල් වලට ඒ සුදුසු වර්ණයන් තෝරා ගැනීමෙන් පවා ඔබට පුළුවන් මේ වාසනා ශක්තිය තමන්ගේ ව්‍යාපාරයට තුළ කැඳගෙන ඉන්න. ඉතින් ඒ වගේම තවත් කාරණාවක් තමයි තමන් ව්‍යාපාරයට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම. තමන්ගේ ව්‍යාපාරය නිරන්තරයෙන් සුදුසු
ස්ථානයක ස්ථානගත කිරීම තුළනුත් අපට පුළුවන් තමන්ගේ ව්‍යාපාරයේ දියුණුව ඒ වගේම අන් අය කෙරෙහි ඇතිවන ආකර්ෂණය වැඩි වශයෙන් ළඟා කරගන්න ඒ වගේ දේවල් පවා මේකට උපයෝගී වෙනවා. ඒ වගේම තමයි තවත් ගොඩක් දෙනෙක් දැකලා ඇති දැන් ওই ෆෙන්ෂුයි වගේ නොයෙකුත් කියන්නේ දියුණුව සඳහා භාවිතා කරන්නා වූ ක්‍රමවේදයන් ෆෙන්ෂුයි ශාස්ත්‍රයේ ඒ වගේ දේවල් තුලින් තමන්ගේ ව්‍යාපාරයට ආකර්ෂණය කැඳ ගන්න ඒ එනායේගේ ආකර්ෂණීය ස්ථානයට තියාගන්න ඒ වගේම තමයි දියුණුව සඳහා මේ දේවල් උපයෝගී කරගන්න කරන්න පුළුවන් දේවල් වෙනවා. ඉතින් මේක මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ ඔබ දැනට ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඔබට ව්‍යාපාරය දියුණුවට ගෙනියන්න අවශ්‍යතාවය උනන්දුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ එහි ව්‍යාපාරය පටන් ගන්න වෙලාවේ ඉඳලා මෙන්න මේ අපිට නොපෙනෙන පැත්තෙන් ගන්න පුළුවන් උදව් උපකාර අරගෙන මේ ගුප්ත ශාස්ත්‍රමය දේවල් තුලින් වාස්විද්‍යාත්මක කාරණාව තුලින් අපිට පුළුවන් ඔබට පුළුවන් ඔබගේ මේ ව්‍යාපාරයේ සමග මේ 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 සඳහා වැඩ කටයුතු කරන්නව කෙනෙක් සම්බන්ධ කරගෙන කොහොමද අපි මේ ව්‍යාපාරයට දියුණුවට මොනවද කරන්න ඕනේ කියන දේ පිළිබඳ ඔබට දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම පහත දිස්සන අංකෙන් මම සම්බන්ධ කරගෙන ඉන්නවා ඔබට ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්. ඉතින් හැමදේම අපිට බෑ කියලා අතරින් නැතුව පුළුවන් මට්ටමින් දියුණුව ළඟා කරගන්න මේ නොපෙනෙන පැත්තේ තියෙනා වූ බලවේග වලින් සහ ඒ උදව් උපකාරයෙන් අපිට පුළුවන් ඒ දේවල් තුලිනුත් ලං කරගෙන මේ දේ තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට ගෙනියන්න පුළුවන් කියන කාරණාව මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් ඔබටත් මේ වගේ උනන්දුවක් තියෙනවා නම් තමන් කරන ව්‍යාපාරයට මේ වගේ නොපෙනෙන පැත්තෙන් ගුප්ත ශාස්ත්‍රමය පැත්තෙන් එහෙම නැත්නම් වාස්තුඥානුකූලව මේ කොහොමද ආකර්ෂණය ළඟා කරගන්නේ ඔබගේ ව්‍යාපාරයට ආකර්ෂණය ළඟා කරගෙන කොහොමද මේක දියුණු කරගන්නේ කියලා මේ පිළිබඳව ඔබට උදව් කරන්න අපි සූදානම්. මගේ තිරේ දිස්සන අංකය ඔස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කොට්ටාව කාර්යාලයට පැමිණ ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මම කියපු අඩංගු කරුණවල ගැඹුරට ගිහිල්ලා ඒ දේවල් විශ්ලේෂණාත්මකව මේ දේවල් පිළිබඳව පිරික්සලා ඔබට ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න මේ කරුණු හේතු කරලා දෙන්න පුළුවන් කියන දේත් මතක් කරගෙන අදට වෙනස් ලෝකයේ YouTube නාලිකාව තුළින් ඔබෙන් සමුගන්නවා. මා ඔබේ හිතවත් හසංක දොලන්දුව. ආයුබෝවන්.